මිලේනියම් චලෙන්ජ් කෝපරේෂන් කියලා කියන්නේ ලෝකයේ එක එක රටවලට විවිධාකාරයේ ප්‍රධානයන් දෙන ව්‍යාපෘතිවල සම්බන්ධ වෙන ආයතනයක්. දැනටමත් එකතරාපත් වෙලා තියෙනවා මේ ආයතනය ලංකාවට ඩොලර් මිලියන් 480ක ප්‍රදානයක් ලබා දෙන්න. අපි දැක්ක ආණ්ඩුවේ පාර්ශ්වයෙන් කියලා තිබුණා මේ ජනාධිපතිවරණය පවත්වන්න කලින් මේක අත්සන් කරන්න ඕනයි කියලා. ඡන්දෙ තියන් දවස් කීපයක් තියාගෙන මෙවැනි ගිවිසුමක් කලබලයේ අත්සන් කරන්නේ ඇයි කියලා. මොකද මේ ගිවිසුම තාමත් පාර්ලිමේන්තුව ඇතුලේ සංවාද ලක් කරලා නැහැ. රටේ ජනතාව මේ ගැන දන්නේම නැහැ. අපි රටේ ඉඩම් සියල්ලම පරිගණකගත කිරීමක් මේක ඇතුලේ කරන්න බලාපොරොත්තු වෙනවා. රාජ්‍ය ඉඩම් මොනවද, පුද්ගලික ඉඩම් මොනවද, කැලෑ ඉඩම් මොනවද කියලා මේ ඉඩම් වර්ගීකරණය කරලා ඒවා පරිගණකගත කරනවා. එතකොට වෙන දේ තමයි ලංකාවේ සියලුම ඉඩම් පිළිබඳ දත් එක තැනක තියෙනවා. ඒ දත් සියල්ලම මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් කියන සමාගමට ලැබෙනවා මේක. දැන් ඒ නිසා ඒ වගේ එකක් පිළිබඳව මීට වඩා ලොකු සංවාදයක් රටට අවශ්‍යයි. මෙතෙන්දී අපි ආණ්ඩුවක් කරන හැමදේම විවේචනය කිරීමේ අර්ථයෙන් නෙවෙයි ඉන්නේ. හොඳක් සිද්ධ වෙනවා නම් මේ හොඳ හරියටම හොයලා බලන එක හොඳද නැද්ද කියලා. සමහර අය අපි දන්න මේ වෙලාවේ මේ ඇමරිකාව පිළිබඳ ලොකු බිල් එකක් මනුස්සය කරන හැබැයි ඒ ඡන්දවාසි ගන්න හදන ඒගොල්ලෝ අපි රටේ ඇතුලේ ඇමරිකාවත් එක්කින් ආරක්ෂක උසුම් ගහපු උදවිය. දැන් අපි මුළු රටම ඇමරිකාවට පාවා දෙන්න යනවායි කිය කිය ළඟදී අර MCC යෝජනාව ගැන මහා ලොකුවට බොරු කියනවා. මිලේනියම් චැලෙන්ජ් කම්පැක්ට් කියන්නේ මිත්‍රවුනි ශ්‍රී ලංකාවට ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩුවෙන් ලැබෙන වටිනා තෑග්ගක්. වටිනා තෑග්ගක් විතරක් නෙමෙයි ඩොලර් මිලියන 500කට ආසන්න මුදලක් කිසිම පොලියක් නැතුව ආධාරයක් හැට ලැබෙන්නේ විශේෂයෙන්ම බස්නාහිර පළාතේ ප්‍රවාහන සේවය ඉතාමත්ම දියුණු තත්වයකට ගෙනීමටත් මේ රටේ තියෙන ඉඩම් සියල්ල පරිගණක කළා විධිමත් කිරීමට ලබා දෙන ඉතාමත්ම වටිනා මුදලක්. අපි මේ වෙනකොටත් මිලේනියම් චැලෙන්ජ් කොම්පැක්ට් ඒ තියෙන ගිවිසුම අපි වෙබ් අඩවියේ දාලා තියෙනවා. අන්න ඒ නිසා මම මහින්ද රාජපක්ෂට, ගෝඨාභය රාජපක්ෂට, ඩලස් සලහ පෙරමුලට මම අභියෝග කරනවා මේ රටට විශාල සහන රාශියක් ලැබෙන ඒ ගිවිසුම අනුව ලංකාවේ එක බිං අගලක් අපිට අහිමි වෙනවායි කිව්වොත් ඒ පෙන්නපු මොහොතේ, ඔප්පු කරපු මොහොතේ මම දේශපාලනයෙන් ඉල්ලා අස්වනවායි කියන එක මම පැහැදිලිවම කියනවා.